සසරින් නිිට කියන මාතෘුකාව ඒ සඳහා තතාාගතයන් වහන්සේගේ ශ්‍රීීමකයෙන් දේශනා කර වදාල උතුම් ශ්‍රී සද්ධර්මය විශුද්ධි මාර්ගය සුරු කරග. විශුද්ධි මාර්ගය තියන්නේ හතක් සප්ත විසුද්ධීන් එකෙන් අපි හතරක් මේ වෙනුවට මේ කාලය වෙනකොට අපි දිගෑරල තියනවා සීල විසුද්ධිය චිත්ත විශුද්ධිය දිට්ටි විුද්ධිය හාකංකා විතරණ විශුද්ධිය දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥානදර්ශන විසුද්ධිය ත්‍රමී මගගම් මග්ග ඥානදර්ශන විසුද්ධියේ අපි දන්නවා පැහැදිලිව මෙතනී දල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වසයෙන් මෙනෙහි කරන්න අරිහත්තයට යනකම් රහතන් වහන්සේ මෙනෙහි කරන්න ඒේටිකම තමයි අනිත්‍ය දුක්කා ආනාත්ම වසය ැබ මේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන ධර්මතාවයන් එක්කම අපට තව කරුණු රාශ්්‍යයක් තියනවා නිවැරදි මඟට ර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයතයි නිවැරදි මග ආර්ය අස්්ටාංගික මාර්ගයට ප්‍රවිශ්ට වෙන කොටී අපට අවබෝධ ව්ඩෝනේ හොඳටම හේතුඵල මේ ඇතිකල්ලිහි මේ ඇත මේ නැතිකල්ලී මේ නැත මේ උපදීමෙන් මේ ප නෝපදීමෙන් මේ නූපදී. ස්තභාාවයන් අපිට නිවැරදි අවබෝධ වන්නුවන. එවිතරක් නෙමෙයි තතාගතයන් වහන්සේ සත්‍යයන්ගේ පැවැත්ම පිණිස දේශනා කරේ කරුණු දෙකයි. එතමයි කම්ම නයාම චිත්ත නයාම කියෙක්. ගොඩක් නය කරුණු දෙකයි තියන්නේ සත්‍යයාගේ ප්‍රවෘතියයට තොට අපි ප්‍රවෘතියට තියෙන්නේ කරුණු දෙකයිනම් මේ කරුණෝ දෙක නැත්තම් ප්‍රවෘතියක් නෑ පැවැත්මක් නෑ එකැන නිවන නිියුණ කියන එක එනං පැවැත්ම සඳහා ප්‍රවෘතිය සඳහා භවයෙන් භවයට සංසරණය වීම සඳහා තියන කරුණු දෙකයි තොර ඒකත් අපිට අවබෝධ වඩෝනි එවගේම චතුරාර්ය සත්‍යය අවබෝධ ෙන්න්නඩක් න තතාගතයන්ස පටන්ගත්තේ තැද නිමනි සිපත්තන මිකදායයේ ධම්ම චක්කා පවර්තන සූත්‍රයෙන් තමයි දේශන ආරම්භ කර ත්‍රවබෝධ කළේ චතුරාර් සත්ය ආරම්භ කළ දේශනාවන්ගෙන් පලවෙනි දේශනාව දම චක්ක පවර්තන සූත්‍රයේ තියන්නේ චතු්‍රාර් සත්්‍යය එන එකකත් අපිට අවබෝධ වෙන්න ඕනි. එවාගේම නිවන හේතුවෙන අංග සම්පූර්ණ වෙන්නත් ඕනි නිවට හේතුවෙන අංග යෙනඒට කියෙන බොද්ජංග කියලා බෝධ අංග බෝධී කියන්න නිවන එ නිවන්නට හේතුවෙන උපකාරවෙන ප්‍ර්‍යය වෙන ඒ අංගත් වැඩෙන්ටත් ඕනි සමාදිිට්ටි වැඩෙන්න්නත් ඕනි සම්මා සංකප්පය ඒවත් ඕනි එවිත රක්න මේ කර්මශයවෙන්නත් ඕනි කම්මනයාම චිත්තනයාමනං කර්මශයවෙන්නත් ඕනි එතෝට කර්මශය වෙන්ඩනං චේතනා කියන තැනට මනස ගෙනියට බේ හො චේතනා කියන තැනට අපේ ස්විත චේතනා කියන්න තැනට සිතේ ප්‍රවෘතියට ඉඩදුන්නත් අපි කර්ම හදනවා කර්ම හැදුවත් විපාකී දින්න වෙනවා. ත කර්මශය වෙන්නත් ඕනි තොට මෙන්නම කියපු සියලු ධර්මයන් එක්ක අන්ඩෝනය අපි එ කිය සියලු ධර්මයන් එක්ක තමයි යන්න ඕනේ. ඒ අනොකොට අපි නිවැරදිව බැහැලතින්නේ අර්යෂටාගික මාර්ගයට අරයෂ්ටාංගික මාර්ගයට. තැබි පසුගිය සතිය නැවැත්තුවා ජිව්වා සම්පසජා චේතනා කියන ධර්මතාවයන් ටික අරගෙන ඒතුලින් කොහොමද මේ පැවැත්ම කොහමදද මේ නිවීම හා මේ ධර්මය අවබෝධවීම කොහොමද කියන කරුණු අපේ පසුගිය සතිය ගත්තේ දිව රසය එ දෙක නිසා සිත තුන්කරුණ එකතු ස්පර්ෂය නිසා විදීමේ සිත ඒස් පර්ෂය නිසා හඳුනාගැනීමේ සිත ඒස් පර්ෂය නිසා තත් කර්ම බවට පත්වීමේ සිත සංස්කාරයන්ට ප්‍රත්තය වෙන්නෙ තිස්පර්ශයයි. කියන මේ කරුණු චේතනා කියන තැනට ගිහිල්ලා අපි කොහොමද තවත් භවයකට සම්බන්ධ වෙන්නේ කියන කරනු අපි පසුගිය සතිය පෙන්වා ඒ දිවමූලික කරගෙන. දෙ අද දේශනා කරනවා කය මූලික කරගෙන. හාය දපි දන්නවා ධනිත්කාරණය තමයි. තතාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කර ගන්්ඩ පුද්ගල සඥාවෙන් බෑ. පුද්ගල සංඥාවෙන් මේ ධර්මය අවබෝධ වෙන්නේ. මොකද සථගතයන් වහන්සේ පෙන්නන්නේ පුද්ජලයක් නෑ. සත්්‍යයෙක් නෑ ජීවයෙක් නෑ නිසත්ව නිච්චීව. එන පුද්ගල සංඥාවත් තුළ ඉඳර්ගෙන ධර්මය අවබෝධ කරන බේ. ඇයි බැරි? නැති දෙයක් ගැනයි හො නැති දෙයක් ගැන හෙවුවත් කවදා තබෙන්න්නේ යම් දෙ අපි හොයන්න ඕනේ තියෙන දෙයක් ගැන ඒක හම් බෙවේ එනම් තියෙන්නේ නාම රූප දෙකක් කිවොත් නිවැරදිී එත හොට අපට මේ ධර්මය අවබෝධ කරගන්න චොත්‍රාර් සත්‍යය අබෝධ කරගෙන නිවනිින් නිවෙන්න බුදුරජාණන් වහන්සේ කොටස් වලට විසර වව්වා කාන්ධ පංචකය කොටස්සල්ට විසිරව්වා. අපි හිතාගෙන ඉන්න මේ පුච්චලය කෙනෙක් කියන මේ ධර්මතාව අරගෙන කොටස්සලට විසිරව්වා. අප එකන්න එක කොටස් අරගෙන තමයි පරීක්ෂණය කරන්නේ. පරීක්ෂණය තුළින් තමයි නිවැරදිදය වබෝධ වෙන්නේ. පරීක්ෂා කරන්න ඕනේ නිවැරදිදේ හොයාගන්නට නැතුහම්බෙන්නේ පරීක්ෂා කරන්න. පරීක්ෂා කරන්න දැන් අදගන්නේ ශරීරයඒ සරීරයට ගැටෙන දෙයක් තියෙන ඒ පහස එ කියෙන පොට්ටබ කියලා තොර එක ආරම්මනයක් පොට්ට බරම්මන ඒ දෙක නිසා සිතක් හැදනවා දෙක වෙන එකක් එවැට කියනක් කාය විඤ්ඥානය එකත් දන්නවාද ද කරුණු තුනක් තියන්නේ මෙතැන තොර කය සිත තුන් කරුණ කරුණුතුනයි තැනවා අර පුද්ගල කියනය අයිගෙන අනිවාර්යෙන්ම එදට මේ කරුණුත්තුන එකතු කරන ධර්මතාවයක් තියෙනවා ඒකට කියනවා කාය සම්පස්ස කියන. ඉස්පර්ශෂය තමයි මේ කරුණුතුන එකට එකතු කරන්න එක නරසිීත උන ක අයට ඉස්පර්ශය වනොත් තමයි සිටක් හදන්නන්නේ නැත හදන්න බෑ. එද ඉස්පාර්ෂයෙන් නිසා තමයි විඳීමේ සිටක් හෙදන්න නැත් හදන්න බේ හරිද? ඒ විඳිනවත් එක්කම යෙද හඳුනාගන්න තේස් පර්ශයම නිසාම තමයි. ස්පර්ෂය නිසාම තමයි විඳීන දේ පිළිබඳව හඳුනගන්න එක සීතලද එක උස්නද අදී වශයෙන් එක මදරශ්නයක්ක තරමක් ්‍රශ්නයද එක තරමක් ෂීතලද චුට්ටක් ෂීතර ද ගොඩක් ෂීතලද. එස් සියලුදේ හඳුනා ගන්න සංඥාවේ වෙන් කරගන්න. විඳින්නේවේදනාමේ. දොර ඒ තුළ විඳින දේ තුළ හඳුනා ගැනීම ඇතිවෙනවා ඉදි දුනගන්න හඳුනා ගැනීම තුළ සිත බලොත් වෙනවා. ඒකට හේතුවෙන්නේ තිස් පර්ශ්වයයි. දැන් අපි අර කොටස්්ටික බෙදල වෙන් කලා එතන අපිට නුවනක් වෙනවා දැ ස්තල්ල බලන්ඩුවන අපටේ නුවන තියෙනෝදදිකෙර. ඒකට කියන සම්මර්සන ඥානය සම්මර්සනය කරනවක් යන විභාගරනවා පරික්්්‍රා කරනවා බෙදාවෙෙන් කොට බැලීම සම්මර්සන ඥානී. එනගේ ඥානය අපිට තියනවා. ද කියලා තමම්ම දකිින් ලඕනේ. ගාවට අපි දැ කය කියල වංකලෙස් සිති අය කියලා දැනගත්ත සිතෙන්නේ කය තියන සියලුම කොටස් පිළිබද්දව ැනගන්නෙ සිතේ. සීතලද උස්නොද කියලා දැනගත්තෙ සිත හරි සිතනැත්තන් එක දැනගන්නත්බේ. ත දෙක නිසා සිට හටගත්ත තේ දෙකනිසා හටගත්ත සිත පිළිබඳව දැනගත් සිති. කරනොතුන එකතු කරීම . තමයි සිද්ද එ එක කාය සම්පස් තො එකත් එනම් සිතේ ඒස්පර්ශයෙන්සා විඳීම එකස් සිත සිතින්නේ විදින්නේ කයට දැනුනට විඳින්න සිත ත වේදනාවත් සිතේ සභාවයක් හඳුනාගත්ත එකත් සිතේ ඒ වේදීම තුළ හඳුනා ගැනීම හඳුනා ගැනීම තුළ බලවත්වීම අ මේ සිීතල මට හොඳයි සනීපයග ඇතවට සිත බලව ත්තේභ දැම්ම කරුණු දොට විඤ්ඥානය ස්පර්ශය වේදනාව සඥාව සංස්කාරය කියනවා නමධර්ම තේරෙනත් වේදනා සඥඥා සංකාර න නමධර්ම ත වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වත් ඒ නමධර්ම කයිරූප දර්ම අපට තවඥානයක් ඕන තනද. මකක්ද නාම රූප පිරිසිද දන්න ඥානය. නාම රූප දෙකක් මයි තියෙන්නේ. ඇයි වෙන දෙයක් නෑ. හරිද. එතවල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්ත කියලා පිට පිළිගන්න විෙනවා. පැ. එ පිළිගන්නේ අපි දැනගෙන්න්න විතරන්නවෙේ දැකගෙන තේරෙනව. දැනගෙන විතරන්න දැකගෙන. තොර දැකගත්තේ මනසි. දැකගත්ත මනසි. එත කට එතන තියන්නේ නාමරූප පරිච්්‍යද ඥානය. නමරූප දෙකක් මයි තියන්නේ. ඕන ධර්මයක් ඕන තැනකින් හොේලා පරික්ෂා කල්ල බලන්න තියනෙ නමරූප දෙක. ඉටට දෙරන්නේය. සිතාසිතු විඩිවලට ඇතුළ කරන්න ඕනේ එම නැතම් සරමහදාතාතුන්ට ඇතුල් කන්න ඕන්න තොර නාමරූප පරිච්චේද පිරිසිඳල දන නම රූප දෙයක්. ො එතන ද අර මත්්‍යය අනිවාරෙන් ඉන්මිෙනවා. පුද්ජල සංඥාව කෙනෙක් පිළිබඳව සඥඥාව මම කියන සංඥාව මු ඉගන ඩ හැබයි අයින් වඩනම් ඒ යථාර්ථය සිතේ සටහන් වෙන්්ඩෝනේ සිතේ සටහන් නොවෙන තාක්කල් පුද්ජලය දකින්නේ කෙනෙක් දකින්නේ. එතවට එක වැරදි දොනේ වැරදි සිතුවෙල්ල නැවත නැවතම සිතට ඇතුල්ලො නොත් ධර්මය තේරෙන්නේ. එතනති න්නේ සම්මුතියක් පුද්ජල එතන න ප්‍රඥප්තිය පනව ගත්තා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පහ එකට එකතු කොල්ලා පනව ගත්තා අපි පුං්චලේ ඇය ස්ත්‍රියක් එය පුරුසිය. එතකොට අපේ සිත තියන්නේ සම්මුතිය දො සම්මුතිය විද්‍යාමානයි. සම්මුතිය විද්‍යමානව සිට තියන තාක්කල් යථභූත ඥාන දර්ශන නං එන්නේ. යථභූත ඥානදර්ශනය කියන්නේ භූතයන්ගේ යථස්භාවය අවබෝධවෙන්නේෙන්නේ සතරමහා දාහතු හැටියට දකින්නේ නෑ පුද්චලය ැටියට දකිනවා කෙනෙක් හැටියට දකිනවා ස්ත්‍රියයක්ක් හැටියට දකිනවා ළමේ කැටියට දකිනවා වයිසක කෙනෙක් හැටියට දකිනවා. ඒ සම්මුති ලෝකය. එතොට සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාක් කල් පරමාර්ථය විද්‍යාමානය. එතොට පරමාර්තය විද්‍යාමාන වනොත් සම්මුතිය විද්‍යාමානය පරමාර්තය විද්‍යාමාන නං ඒකට කියනවා ජතාභූත ඥාන දර්ශනය හොඳයි කෙස් කියන්නේ මං කියනවා කෙස් කියලදයන්නේ භූතියන්ගේ විකාරයක් තියන්නේ ඔවුද නැත් සතබාධාතුරජය විකාරයක්ක වෙතියන්නේ ලොම් කියල දෙයක් නෑ තියෙන්නේ භූතියන්ගේ විකාරයක් ඇයි බුදුරජාන්ස දේශනා වන පරමාර්ථය විද්‍යාමාන කරගඩ සම්බෘතිය ගණ්ඩ මන සයින් කරගට සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාකල් යතා භූත ඥාන දර්ශනය නනෑ එහෙනම් ලොම් කියන්නේ භූතියන්ගේ විකාරයක් නිය කියන්නේ භූතියන්ගේ විකාරය දත් කියන්නේ භූතියන්ගේ විකාර දැන් ඒක සිටේ ලියල තිරන් ලියගෙන නැද්ද එ ලියගට ය ලියගෙන නැති හින්ද තමක් මනසි අයිවෙන්න ලියාගත්තන මනසින් අයින් වෙන්න ඒකට හොඳ උදාහරණය තමයි ගුරුවරයා පොතෙන් කියල දෙනකොට දරුවට කෙරෝක ලියන්ට ලියන පොත්තිය නොට් එය නොඩ්දාගන්න. මතකෙන් ඇත් නොවෙන්ඩ ඒක දාගන්නේ. එතකට එහෙනන්න ඇතකට ලියන්නේ පොතේ නේ පොතේ ලියනකොට එක ලියවෙන්නේ මානසියි දරුවවා විභාගෙට ගිල්ල වාඩිකර හම විශය පොත දෙන්නේ නෑ පාඩම් පොත දෙෙන? දරුවයිකට ත්තරේ කොහද ගන්න්ඩෝ උත්තරේ ගන්න් නොඩ සිදන් එන සිතේ සටහන් වෙලා ගන්ඩෝන පැහැදිලිද කියනේ අපි මේ සටහන් කරගෙන නෑමක මේ සටහන් කර නොගෙන අපි මේ නිවන හොයනවා. ඇත්ත ඇතිසැටියෙන් සිතේ සටහන් කර නොගෙන අපි හොයන නිවනක් කවද බ දෙන්නේ. ඔබ දෙන්නේ. ජත කතාවක් කාල කතාවස්තුවක් කාල කතාවක් කාල මේ පුද්ජල ඇ පෙරකාල මෙහෙම ඉන්දලතිීන් ද මේ විදි ්චීවිතයක් ගත කල් තිය ඒකේ මේ විදිහට පින් කල්ල තින ඇති මේ දි ආත්ම භවයක් ගත කලති යත බූත ඥාන දර්ශනැකේද. භූත කියන්නේ භූත කියයන්න මේ ක්‍රියාවක් භූත කියන්න මහභූතට හතර මහදාාතුන්ට ඒගොල්න්ගේ ක්‍රියාවක් මේ තියෙන්නේ එන ඒ කලියා ගණ්ඩෝනි සිට. ක දර සත්ත පුං්ඩල සංඥාට මොද වෙන්න සම්මුතියට මොකද වෙන්නේ. විද්‍යාමානයි පරමාර්ථය. පරමාර්ථය විද්‍යාමාන තුළ හොයන්ට අනිත්‍ය දුක්කානත්ම. ද පුච්චලේ අනිත්‍ය සභාවයක් පේනවා. මං අවෞුදපිකෙම විස්සකෙන් විතරා ගම් පුච්ලය දැක්කොත් අයිියෝ ඔයාට මොකද වෙලාතියන්න ඔ මේ හරි වයසට ගිහිල්ල. ද එතන අනිත්‍යයක් කියෙනෙක පේනවා ඇබේ පේන්නේ හට. ඒ පේන්නේ හැට ඒ තියන්නේ එතකට සම්මුතය විද්‍යය අමාන වෙලාති. නෑ අනිත්‍ය තියන පරමාර්තය. නිවැරදිව් අනිත්‍යය නිවැරදිව වූ දුක්ක සභාවය හා නිවැරදිවූ අනාත්ම සභාවේ තියන්නේ පරමාර්තය. නැන එක කොමුද ගංච භතියන්ගේ ආශ්‍ය ගණ්ඩෝනී එකතමයි මෙච්චර කල්ලේ භූතියන්ගේ ආවශ කතාකර යක්තිය. කෙස්සලට ආවිශ්‍ය චිතක්ෂණ දා හතයි. ස්ට න ආයිශය බූතියන්ට පේර නවද කියන ලොම්වලට නමේ ආයිශෂතියන්නේ බූතියන්ට නියපතු වලට නමේ ආශතයන්නේ භූතියන්ට ඒයි භූතියන්ගේ නිර්මාණයන්මක දත්තලට නෙමේ ආශ්‍යයක්තියන්නේ බූතියන්ට හමට නෙමේ ආශ්‍යයක්තියන්නේ සතරම භූතියන්ට එ නමී එ භූතියන්ගේ ආයිශවයා ගඩන් නක පුච්චරය කවරුදුද විශ්සක තු විසිභාගතුලන්න දැක දල දැක්කාම ඇගෙන මට අදුරගන්නඩත් බැරුවාන ජන්තන් අතුරගත්ත එම කියන නේ දැ එතකට අනිත්‍ය දකින මයිතන ඒ අනිත්‍ය දකින්න එහෙයි ඒක නිවන් දකින්න තරන් ප්‍රමාණවොත්වෙන්නේ නිවන් දකිට නම් අනිත්‍ය නිවැරදදිව දර්ශනය වෙන තැනට මනස ගණ්ඩෝන එතම උදයවයාානේ ද නාමරූප පරිච්චේදඥානය ඊට පස්සේන මයි. භූතයන්ගේ යථස්භාවය සතර මහ දහතු කියන එක එතම යතාභූත ඥානදර්ශනය එතවට විඤ්ඥානය කායි විඤ්ඥානය කියන එක නාමධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනනි. වේදනාව කියන එක නාමධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනි ඉස්පර්ශය කියන එක නාමධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනි සංඥාව කියන්නේ නාමධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනනි සංස්කාරයන් කියන්නේ නාමධර්මයක් කියන එක සිතේ සටහන් න්න ඕනි ඒ නාමධර්මයන් අනිත්්‍යේව භූතියෝ දොට නාම රූපකකාහරි. තොර භූතියන්ගේ අතාශභාවෙන් නං ඇතිවන සනෙන් නැතිවෙන. ඒයි ඇතිවෙන ස නැතිවෙන්නේ එයාලට රැඳෙන්න්න බැහැ එතනැතියන්නේ ක්‍රියාවක් නිසා. කෙස්ටල ක්‍රියාවක් නේදති ක්‍රියාවක් න මේේනකි දෙන්නේ සුදුවෙන්නේ හැලෙන්නේ පුපුරන්නේ ක්‍රියාවත්තිෙන් රරිේර යන සියල්ලම කොඩස්සල ක්‍රියාවක් නමේද තියෙන්නේ. එතකොට වකු ගඩුවල ක්‍රියාවක් නෙමේ තියෙන්නේ භූතියන්ගේ ක්‍රියාවක්. පෙනහැල්ල ක්‍රියාවක් නෙමේ තියෙන්නේ පෙනහැල්ල කියන්නේ සම්බූතිය භූතියන්ගේ ක්‍රියාවත් තියන්නේ. හර්දය වස්ත්‍රී තියන්නේ ක්‍රියාවක් ඒතිය හරදය වස්ත්‍රය ක්‍රියාවක් භූතියන්ගේ ක්‍රියාවක්. සතමහා දහතුන්ගේ ක්‍රියාවක්. පටව ආපොත් ඒේචෝ අයෝ. තොට එයාලගේ අපි එයාල්ලගගේ නිත්‍ය සභාවය හා නිත්‍යය සභාවය අපි හොයෙන් ඇයි මේ සෑම කොටසක්ම නිර්මාණය කල්ලා තියෙන්නේ ඔය සතර මහ ධාතුන්ගින් එතකොට එහෙනම් අපි සතර මහා දාතුහෙවත් ඒ මහභූතයන්ගේස්වභාවය අපි නිවැරිදිව තරුම් ග්ඩඕන එතන තියෙනවා මක්ගම්මක්ග ඥානදර්ශන විසුද්ධියට අවශ්‍යය කරන නිවැරද්දි දර්ශනය අනිත්යි කියන එක. ය හරදවස්වේ නෙේ. එ හරදවස්තුව න්නේෑ පෙනහල්ලක් නෑ එ සම්මුති ලෝකයේ. තොර සම්මුතිය විද්‍යාමානනං අපි පෙනහැල්ලක් කොහම අනිත්‍යේ හටියු දකින්නේ. මේ පෙනහැල්ලක්මතියෙන් මේ හරදවස්තුව මේ තියෙන්න්නේ මේ වකු ගඩුමේතියෙන් මේ අටශැකිල් ලක් මේේතියෙන්නේ මේ මස්මේතියෙන් මේ නහරමේතියෙන්නේ එ සම්මුති. ත පරමාර්තයට ගිහිල්ල තමයි අපි මගගම් මංග ඥානදර්ශන විසුද්ධියට එනකොට නිවැරදිෝ පරමාර්තයට අන්්ඩෝන පරමාර්තය විද්‍යාමාන වන්න්ඩෝරි තර පරමාර්තය විද්‍යාමාන වෙන්නකොට සතර මහගාතුන් ගැනිත්තේ දකින් ඇතිවනසනෙන් නැතිනවා ඇයි ඇතිවනශනෙන් නැතිවෙන්නේ චිතක්ෂණ දාහත කාවිශයක් නිසා. මේ හිසේදල පාධාන්තය දක්වා මේ බාහිරට පේඩ තියෙන කොටස් පහකුත් අභ්‍යන්තරයේ කොටස් විසි හතකුත් බාහිරි පහත් තියන කෙස් ලොම් නිය දත් සම්. ඔපා බාහිරින් පේන අනිත් විසිහතම තියෙන් ඇතුළි. ඔපේ ඇතිස් දෙකම දොට උුණුසුම තව තියෙන හතරක් හා වයුහයක් තියෙන එකත් අභ්‍යන්තරයේ තියන හතලිස් දෙකක් තොර තිස් හතක්ම අභ්‍යන්තරයේ තියෙන් තවායු ාහිරත් තියනෙන උුසුම බාහිරත් යෙන ත මේ සෑම සභභාවයක්ම සතර මහධාතුන්ගේ ක්‍රියාව. තතාගතැන් වාස දේශනා කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් පටවිධාතු ඉපද බිඳෙන බව මනසින් දකිින්ි. එකයන්නේ සනයක් ෂණයක් ෂණයක් පාස ඉපද බිඳෙන බව එතම ඇත්ත ආපෝධාත්තුව ඉපද බිඳෙනවා. ඇකි වන සැනෙන් ඇතියෙන. තේජෝ ධාතුව ඇතිවනසනය නැතිවෙනවා වායෝධාතු ඇතිවනසනය නැතිවෙන තට වර්ණ ගන්ධ රසෝජා කියෙන ඒවත් ආකාරයම ඇති නැතිවෙන ඒන ඇතිවනසනය නැතිවෙනවනම් අන්න නිවැර දිදර්ශනය අනිත්‍යය තේරෙන අන්න එතනයි අනිත්‍ය තියන්නේ. එතකට අනිත්‍යයනම් යම් දෙයක් මේ ලෝකයේ එක දුකයි ය සපක්වෙන්නේ කවද ප අනිත්‍ය නම් යම්දය දැ පැහැදිලි වෙනවා අපට අපේ ළඟම ඥාතියෙක් නැතිවුණ. එක නැර සම්මුති වශයෙන් අනිත්‍ය එකක් දුකක් නැති කරන්න. එතොට මේ සනයක්ෂණයක් පාසා ඇතිව නැතිවෙන එක එහනම් මොන ර දුකක්. කාලයක් ඉඳල තමන්ගේ ඥාතිය පරලව ගිහාම දැනෙනවනත් දැඩි ෝකයක් අනගාටුවක් හැඩීමක් වැලපීමක් මේ සනයක්ෂණයක් පාසයි ඉපදනසනයෙන් නැතිවෙන අදකිනකොට එහෙනම් මොන තරන් මේ පිළිබඳව. ඒ සිතට එන්ඩ ෝන මොවගේ භාව. පවත්ව අන්ඩ ඕන සභාවයක්ද හැම් මේ අයින්ෙන් ඕන භාවයක්දන. අන්න න් ඩ ඕන සි. ඒක තමයි නිබ්බවිදා කියන කියන්නේ කල කිරීම කියන්නේ එකයි. ඒ කල කිරීමෙන්නේ දැකලා ආදීනය දැකල එ කල කිරීම නාම රූප දෙක. එනම් දැ එතකොඩ මේ කය තියෙන හම්ඒ සියලුම දේවල් තක්ෂ දාහතු ඇැතිව නැතිවවා. සි ගැනනම කතා කරන්නේ වේදනා සඥා සංකාර විඥාන ගැන නෙමි මේ රූපයන් ගැන ශල කතා කර. තොර එහෙනම් දැන් මේ සරේරේ තියන සියලුම කොටස් දෙමං මුලින් කිව්වානේ තතාගතයන් වහන්ස මේ සත්‍යාගේ පැවැත්මට දේශනා කළ කරුණු දෙකයින් බීචනියයාම ඉත්තුනියාම දම්මනියයාම කියැන විශවය පැවැත්මට දශ කරපු කරු ලෝක පැවත්ම විසේප. සත්‍යයාගේ පැවැත්මට දේශනා කරේ දෙකයි කම්ම නයාම චිත්තනයා එහෙ නංවි ශරීරීතියන සියුලම කොටස් කර්මයහා සිත විසින් නිර්මාණය කරපුන්නමී එ දෙකන්නේ තියන සත්‍යයාගේ පැවැත්ම ඒ නං එ ගොඩ කෙස් ලොම් නිය දත් සම් මස් නහරයට මෙ සියලුම කොටස් පර කර්මයට යිති වන ද ඇස පුරාණ කර්මයක් කිව්ව තරිණ කනපුරාණ කර්මයා දිවපුරාණ කර්මයක් සරීරය පුරාණ කර්මයක් හර්දවස්තව පුරා ස්ත්‍රී පුරරිෂ භාවය පුරාණ කර්මයක්. දැහෙනම් මේ කොට කාටයිතිවද කර්මයටයිතිව. දැන් තතාගතයන් වහන්සේ පෙන්නනවා මේ චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැතිවෙන මේ රූපධර්මයන්නෙවත් මේ සතර මහා දහතුන් එනම් අපට පෙන්න්න බැන්. දක්ණ හතත්තු තිව නතිවෙනවා හැබ ඇ අපට මේඩිය පෙන් අඩ පුළුව දැ මෙතියෙන්නේ කෙසුත්තියනව ලොම් තියෙන නිය තියන මේ ක්කොම තියවා එහෙනම් ඒ තරන් කෙටිකාලයක් තුළ ඉපද බිඳෙනවනම් කොහොමද මේ පෙන්නන්නේ කම්ම චිත්ත ඉරතුවාහර එතනැද අර දෙකක් එෙනවා සතාගතයන් වහන්සේ සත්‍යයාගේ පැවැත්මට දේශනා කරපු කර්ම දෙක තරන මුලින් යනවා කර්මෙන්ක්ස් නිරන්තරෙන් රූප කලප නිපදව. ර්මයෙන් නිිදව වන රූප කලාලප නිසා තමයිකනෙ. කුස ඉල්ලියට එනකොට මැරෙන්න්නේ. කුස තුල දි මැරල කුණයි ලියටන්නේ. දවස්තුන මෙරනවා සතියෙන් මරනවා සති දෙකෙන් මරන මාසිෙන් මරන අයමාසිෙන් තුන් මාසියෙන් රුද්ද ම. දැන්හනම් එතකොඩ කර්මයයටයිති කර්මයනේ දේතකොට හදර තින මිච. එදකොඩ? කර්මයෙන් නිරන්තරයෙන් එතට රූප කලාප නිපදවනවද නැද. එතවට සිතේ ප්‍රවෘතියට පවතින් බැහැ. ඇයි? එක තමයි තුන්මාසංගිය. කර්මයෙන් රූප කලාප නිපදවනවා ඒ නිපදවන රූප කලාපවලට පැවැත්මක් නෑ දුරුවරණයි එම නැත්ම් විකෘතිීඒ විකෘතිය තුළ සිතට රැඳන්න බෑ. සිත බැහැට යන. මනුස්්‍ය ලන්න කාර ලාමය ංචි දරුව සති දෙකයි ජීවත් සති දෙකේ මැල්ලන එතකට පුද්ජලේද මැල්ලතින්නේ නාම රූප වෙන්වීම අධද සිද්ධෝනි. එතට ඒ නාම රූප දෙක වෙන්වෙෙන්න්න රූප විකෘතිය නිසා නෙමේද සිත බැහටකි. ද පැහැදිකිිද කියන එක. එතකොට එහනම් මේ රූප කියනම සතරම හදතු සැදුවේ හදන්නේ වර්තමානය චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැතිවෙන වෙනට නැම නැමට හදන්න. ර්මයන් කිය එක පිගන්නවද පිළිගන්න සිද වෙනවා. ඒ අනුව නේද සිතේ ප්‍රෘතිය තියෙන්නේ. නැත්තන් සිතට පවතින්න බැහැෙන. සතිෙන් මේ රූප විකෘතිය ඇතිකොළත් සිත සතියෙන් බැහැරට ගිය. අවුදු අසුවක් රය සතර මහදාහතු විකෘතියක් නැතුව පැවැත්තුවත් සිතට රැඳන්න පුළුවන් අසුවක්. ඇැබ ඒ අතර කාලය තුළ මේ පටවි්‍යආාපෝ තේචෝවායෝ කියන ධර්මතාාවල යමම් අවස්ථාවල විකෘතිතාව වෙන්නේ නො. එකට තමයි ව්‍යාදිි කියල කියන්න. ලෙඩ කියන්නේ. රෝග කියන්නේ. සතර මහදාාතු සමව පවතින තාක්කල් කිසිම ලෙඩක්නේ. එක ආපෝධාතිය විකෘති වෙන්න ඕනි. එක පට විධාතුව විකෘති වෙන්න ඕනි. එකොත් තේජෝධාතුව විකෘති වෙන්න ඕනනි. එක අයෝධාතු විකෘති වෙන්න ඕන. ඔය හතර එකක් විකෘති වෙලා හැබයි අයි. එතකොට ලෙඩේ හොඳයි පුද්ජලයකුට ද ලෙඩ හැද එන කිය මට සනීපනයකිඇ පුද්ජලයකට සනීපනති ද අර රූපවිකෘතිය එතට ඒක දැනෙන්නේ සිතේ අපහසතාවයක් හැටියට නෙමේද. එ නාම රූප දෙකේ ක්‍රියාවක් නෙමේදතින් පුද්ලෙකුට ලෙඩ හෙදන්නේන. එහෙනම් කම්ම චිත්ත එටට තවධර්මතා දෙකක් ප්‍රත්තිය වෙනවා මේ ප්‍රවෘතියට මකක්ද විර්තු ආහර සීතවෂන සමවෙන්ඩෝන. ආහරෝනය. පිළිගන්න අද නැද් පිරිගණ්ඩේනවා. අන්න යථභූත ඥානදර්ශනය භූතියන්ගේ හැටි ගනගත්තා. යතාභූත ඥානදර්ශනය ඒකමේනවා අර උද්‍යයවය ඥානය ඇයි? ඉතක්ෂණන දාහතක් තුළ ඉතාම කෙටිකාලයක් තුළ ඇතිව නැතිවෙනවා හැබැයි ඒ නැතිවෙන බවට පෙන්නන්නේ නෑම්මචිත්ත ඉරතු හාරකයන ධර්මතාවයන්ගේ ප්‍රත්්‍යය නිසා උපකාරය නිසා උදව්ව නිසාට පවතින බව් පෙන්න්නවා. එතට අපි විඤ්ඥානයට රැවටිලාන මායාාවට අහුවෙලා නේද එනම් එතකට දැ පැහැදිලිද දමෙක්‍රියාව සිද්ධ වෙනනාකාර. එතකොට ිතක්ෂණ දාහතත් තුළල ඉපද බඳෙනවනන් රූප නිත්‍යය දනිත්්‍යද. එතන යනිත්‍යය තිෙන්. අන්නේකයි ඒ අනිත්‍යයි මේ මගගම් මක්ග ඥානදර්ශන විශුද්ධියයට අවශ්‍ය වෙන්නේ. මග නිවැරදි මග අරම මුලින් ස්‍රදාාන් කළේදැඟ හෞුදදු විශ්වකට හෝ පහලෝකට විශ්වකට හ පස්ස දැක්කපු කෙනෙක් පිරිිබඳු ය කතාකන්න යාගේ වෙනස පිරිබඳ. ද එතන අනිත්‍යය දකිනවා. ඇබයි ඒ අනිත්‍යය? ්‍රමාණවත් දො සබ්්‍යේ සංකාර අනිච්චා කියල කිව්වේ නාම රූප දෙක අනිත්ය. එතවට දැම්බලම අපි පහසට කොච්චරද ඒ රච්චි තක්ෂණ දාහතයි. එට වැඩි කාලයක් පවතින්නේ බාහිර පොට්ට රූපයකට කියන්නේ ඒකෙත් අවිශච්චි තක්ෂණ දාාහතයි එහනම් ඒ පිළිබඳවත් අප නිවැරදිව දැන ගණ්ඩෝන නිවැරදිව දැ ගණ්ඩෝනේ. එයාගේ රැඳීම මේ කාලයත් මෙච්චරයි. එතනත් දකිින් ඩෝනය නිත්‍ය තද. අභ්‍යහන්තරයේ විතරා කනිත්‍යය දකළ මදිී. බාහිර පොට්ටබේතනිත්‍ය දකින් ටඕෝන. ඒ විතරකුත් මදී. බාහිර පුච්චලෙක් පිළිබඳවත් දකිින් ඩෝනස භවයි. බාහිර පුච්චලේගෙත් තියනෙ නාමරූප දෙකයි ඒ නාමරූප දෙකේ ත්‍රූපයට අයිති කොටස හෙවත්තේ සතන මහදහතුන්ගේ ක්‍රියාවට චිතක්ෂණ දාහතයි. ඒහෙනම් බාහිරයම් පුච්චරය ඉන්නවනම් ඒ පුච්චලයාගේ ඒ චිතක්ෂණ දාහතත් තුළ ඇතිව නැති වෙන එහනම් පුච්චරයක් දි බලන්න බැහැ එයාගේ රූපකාය දි බලතෑයක සතර මහ දහතුූන් ඉපද බිඳෙනවා මනසට දර්ශනය වෙනවානම් අන්න නිවැරි දර්ශනය තේරෙනෝද කිය පුද්ජලය දකින්න බහ ඇයි පුච්චලන්නේ එහෙනම් අපි ඒ විදිට සිතේ සටහන් කරන්ති නොත් ඒකට තමයි මේ කොටස්ටික වෙන්කල්ල පෙන්වන්නේ තතාගත යන්න මේ කොටස්්ටික වෙන්කරගණ්ඩ කිව්වේනි සබදුරජන් වවාන්. නැත්ත මේ ධර්මය බෝධ කරන බෑ. ඒ නැතිතාකල් සත්‍යයෙක් පුච්චලයෙක් තුළ මනස හිරල්ලා තිේලම සත්ත්‍යය කට හ පුද්ජලෙකුට වෙනදක් වන දරුවට වෙන මොකදවෙවන වෙන්න ස්වාමයාට මොද වෙන්නේ භාරයාාවට මොකද වෙන්නේ සහෝදරයටට සහෝදරයට මොකද වෙන්නන්නේ මමාපියන්ට මොකද වේ. තකොට සම්මුෘතිය විද්‍යාමාන වෙලාතියන පරමාර්තය අවිද්‍යාමානයි. පරමාර්තය අවිද්‍යාමාන වෙලා තියන තාක්ක යථාර්ථය අවබෝධ වෙන්නේ නෑ. දැ හතකොට අපි ගන්නවද කය පහසයිනි සස්හිීතක් ඇැදෙනවනි ඒකන සිද්ධ වෙන්නේ විදින කෙනෙක් නෑන. එකකොට සීතරද උසන දෙ කලා දැනගන්න කෙනෙකුත් නෑ කෙනෙක් ඇතු නෑ. ඒ ධර්මතා දෙක නිසා සිතක් හැදෙන බවයි තාගතයන් වහන්සේ පෙන්න්නන්නේ. හ දෙක ඇත්තද නැ ඇත්ත එක පහස්ස කයට දැනෙනවද සිතක් හැදෙනවා. සීතලන ී පිබඳු සිතක් හැදෙන උ නනාම් න පිරිබඳු සිතක් හැද. සිතට ආයිශකොච්චනන් දාහතෙන් එකයි. අන්න දකින්නෙකො තොට සිත දකිින් දෝනේ කයයි පාසයි නිසා ඇතිවන්න සිතශනය දකින්නෝ. දෙයක ඔන්න ෙදරදි බලාගන්න පුළුව ස්කටයක්ක් කන ති තියන්න නමතියන් සැනේ සිතක් හැදෙන ආකාරය දකින්න පුලො තේරෙන ඉගින්දරන්න ලකරන්නන්න පැ කොට ඉන්න බෑන දෙැවිල්න්නයි තොුණු සුබද්ධදනගන්න පුළුවන්. එහ නං එකකොඩේ විං්ඥානයට ආශ එකච තක්ෂණය. ඒ සනේම කරුණුතු න එකතු කල්ල ඉවර ෂස්පර්ශය විසින් තින්නා සංගති පස්සෝ. තර බුදුරජාන්සේ දේශනායකනු හරිද. ඒ ස් පර්ෂයට ආර්ශකචචු තක්ෂණය. දැ අනිත්‍ය තියනවද නැද් එතන. ඒ අනිත්‍ය යඕන මගම් මග ඥාන දර්ශන විුද්ධදිියයට. ඒ අනිත්‍ය යෝනි ඥාන දර්ශන විසුද්දිියයටට ේර එතකට මඟට අපි වැටලති නිවැරදිියෝ මඟට. ඒ ස් පර්ශය නිසා ඇතිව වෙන විඳීමමිසිිතක්. ඒස් පර්ශය නිසා ශනයෙන් ඇතිවෙන විඳීමේ සිතා. ඒ සිතටශි කොච්චරිත. එක ච්චිතක්ෂණය කටත්තා යිස. ඒ සනයෙන් හඳුන ගන්න සීතලද උෂ්න දෙ කියෙර. සීතලද උෂ්න දෙේකේ සභහවක චුට්ටක් සීතද චුට්ටක් නද ොඩක් සීතලද අධවශසය හඳුන ගන්න සඥාවයි. ඒකට යිස කොච්චර දේ ඒ සනයෙන් සිත බලාත් කරනවා. ඇේ ඒ ස් පර්ෂයමයි. වේදනා වන්දනයටත් ඒ ස්පර්ශයමයි ඒ ස්පර්ශයමයි ඒර්යමන ඒස්පර්ෂය එතනම ඇත්තිලා නැති ලිබරයි සංඥාවට වෙන්නේ තවත් ස්පර්ෂය. ඒඒස්සනයම ඒ ස්පර්ෂයත්ඒ සංඥාවත් ඒ දෙකම යනාමධර්ම දෙකව එක චිතක්ෂනය ඇතිලා නැති ලිබේ. ඒසනයෙන් නැවත ඉස්පර්ෂයක් දෙනවා සිත බලවත් කරන්න සංස්කාරයට. විඳීන දේ හඳුනගන්නව හඳුනාගන්න දේතුළ සිත බලවත් වෙනවා එලිය ඉන්න බැහරරි රශ්නයි දාඩියයි අන්න අපිගේ ඒ සී කලා ආවකාබරයට දොර වහගත්තා ද හරි චේතනා දඒකට ප්‍රියයිද නැද්ද එත කයටත් පියයි කයට කැමතිදනත් බාහිර පහසට දෙකනිස හැදෙන සිතට එකත් පියයි රතුන එකතු කරන ස්පර්ෂයට කාය සම්පස් එවත් පියයි ඒස්පර්ෂයෙන් නිසා විඳීමේ සිතට එකටත් පියයි පයි කැමති ඇති කාමාශ්‍රවනි ඒස්පර්ෂයෙන් නිසා හඳුනා ගැනීමේ සිතට ඒ අනුව බලවත්වීම සිතට බලවත්වීම කියන්නේ කර්මය චේතන චේතනාවට ප්‍රත්වේවෙන් චේතනා කියන කර්ම කර්ම කියැන සංස්කකාර වේදනාව සංඥාවට පස් ප්‍රතියි සංඥාව සංස්කාරයන්ට පත්වේ සංස්කාරක කියන කර්ම. දේකර කර්ම මත නෙමේද සිතතියෙන් කර්ම මත ශසිතති දැතුරට කම්ම නියාම චිත්තනන්. දැන් එතුකොට මරණාසන්න මොහොතේද ගණ්ඩ අප අරමුණු හදල ඉවරයි. ඒකට කියන්නේ අභි සංස්කාර සහිත කර්ම විඤ්ඥානය අි සංස්කාර සහිත නිකන් සංස්කාරනම අබි සංස්කාර සහිත කර්ම විඤ්ඥානයයි ප්‍රතිසන්ධයක් අරන්දින්නේ. අබි සංස්කාර කැනෙ බලවත් එවැටි චේතනා තේරෙනවාද කියන දන ත අපි කර්ම හදර ද කර්ම කියනතුකොටද අපි හැදුවද අර සිතුවිලිප එකන්න එකට ප්‍රත්‍යවීම නිසා සිත බලවත්වීම තුළ අර කර්ම කියන සභහාවට ගියාද අපි කර්ම හදන්නේ මේ සංස්කාරයන් සංස්කාරයන්ට ප්‍රත්තිය වෙනවා. අපි භාවනා කරන්නත් නැහැ. අපි සම්මර්ශණය කරන්නත් නෑ සංස්කාරයන් සංස්කාරයන් මෙනෙහි කරනවා. එක රූපධර්මයන් මෙිෙහි කරන එකො ආපධර්මයන් මෙනහි කරනවා. එකකට ඒ කියන්නේ සංස්කාරයන් සංස්කාරයන් මෙිෙහි කරනවා ඒ අපි නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙනයන් ඕනේ මේ තන්හා මාන දිට්ටි කියන ධර්මතාවයන්න අයින් එන්්ඩෝන එත තමයි මගට වැටෙන්නේ නැතම් වැටෙන්නේ. භාවනා කරන්නේ මම කියල ගත්තුොත් එතනම දිට්ටියයි ත් යි මම කියගෙනෙන්නේ. ත මගේ භාවනා උසස් කියල ගත්තුොත් එතන මානයයි. ඒ භහාවනට ඇලුම් කිරීමේ සිතක්කාවත් එතන තන්නාවයි. හරි්‍යියම් ධර්මයක්නක. අතිශෂ්‍යයුම් ධර්මයක් මෙතනි නැත්තම් මෙතනිින් අල් ගණඩම තමයි මාරය ලැස්තිෙලින්නේ අතහරනකට මෙතැනින් අල්ලගත්තන් අපි ඔහුගන්න මාරයට ඒනම් තන්නා මාන දිට්ටිවලට යන්නත් බේ හරි ඇතුකොට ඒ කරුණුතුනෙනුත් අයිංගොලොත් අපි මඟට වැටෙනවා නිවැරදි මඟට රිඒනිවන් මගට මොකද නිවන තන්නාවනේ මානයක් නෑ දිට්ටියත් නෑ ඒත් නැති වෙඩනි අනිත් කාරණය තමයි චතුස්සත්‍යය අවබෝධ එන්නනි මේ ධර්මතාව අවබෝදධ එන්නි පේ එහෙන දැන් කය පහස දෙක රූපණි ඒ පැදිලන්නේ හොඳටම මේ යැන සතරම හධාතුනය ක්‍රියාව එද කාය වි්ඥානය කාය සම් කාය සම්පසජ වේදන කාය සම්පසජ සඥා කාය සම්පස ජච්චේතන ඉස්සිියල්ල නාම ධර්මයන් හරිින් දැ නාම රූප දෙකන්න ද ක්‍රියාත්ම හරින එකට ද මේ නාම රූපෙක පටන්ගත් තැනට ගෙස්සිිත අන්ුවෝ තතාාගතයන් වාස මේ හොයන්ඩ කොමික මේ විභාග කරන්න පරික්ෂා කරන හොය පටන් ගත්ති මෞගි ගර්භාස්සය. අරින අපි බිත්තර ඇතුළට කිය නෑ අන්ඩජනෑ. තොර සංසේජදත් නෑ අපි කුණුකානු පල්ලවතුරවල නෙමි ඔප පාතිගත් නෙමි අපි අේ ජලාබජ මෞකු සැංආාවේ. එහ එතන නේද මේ නාමරූපදක පටන් ගත්තේ. එ නාමරූප දෙකේ වැඩීම තු අයතනය පහලරකකිව තර. තතාගතයන් වහන්සේ දේශනා කරන මෙතනද මේ දේනිසා මේ දේ වෙයි මේ ඇතිකල්ලි මේ මේ නැතිකල්ලි මේ නැත මේ උපද මේ උපදීමෙන් නූපදීමෙන් මේ නූපදි ඒ තමයි බෞද්ධ දර්ශනය නාම රූප ඇතිකල්ලි ආයතන ඇතකිවත් හරිද. හරි නාම රූප දෙකේ ක්‍රියාව ගර්භාෂය පටන්ගත්ත තැන ඉඳලලා ඒක වැඩීම තුළ යතන හය පහරද නමුරඋපච්ච සලා යතන හරිද සලායතන පච්චා පස්ස ආයතන හයක් නැත්තන් ස්පර්ස කවදාව සිද්ධ කරන්න බැ නෑන සිද්ධරන කවදාව ආයතන ඉස්පර්සායයක් නැතම් විදිින්න බැහැ මේ ලෝකෙ සිෙනකුට එනම් මේ ඇතිකල්ලි මේ මේ නැතිකල්ලි මේ නැත ඉස්පර්ශය නැතම් විදීමන්නේ ආයතන නැත්ත ඉස්පර්ශයන්නේ ආයතන ඉප දීමෙන් ඉස්පර්ශය උපදි. ආයතන නූපදීමෙන් නිස්්පර්ශන උපදී අරිනක පැහැදිලන්නේ පිරිසුදුයිනි මේක බෞද්ධ දර්ශනය දැකගෙන යන්නේ දැනගෙන දැකගෙන යන්නේ මේ මේක දකින්න මනසිං ඉස්පර්ෂයෙන් ඇතිකල්ලි වේදනාව නැත ඇතිකල්ලි වේදනාව ඇත වේදනාව ඇතිකල්ලි තන්නාව ඇත විඳන තැන ඇලෙනවා විඳන ස්වභාවයනුව එලෙෙන් ඇද්ද එලෙන්නේ සිති අය තම තන්න ඇැි කියන ඒනක තන්නාබය තන්නා ඇතිකල්ලි උපාදානය ඇත තෘෂ්නාව නැතිකල්ලි උපාදාානය නැත හරිනි උපාදයනන ඇති කල්ලි කර්ම ඇත තදින් අල්ල ගත තැන තමයි නැත කර්ම කරන්න එක් මේ පෙන්නන්නේ වර්තමාන බවය හානාගත බවේ වර්තමාන බැපිට උපදාානය තින්වන්නේ එනක් කර්ම ඇත කර්ම ඇතනම් උපති බවයක් ඇත කර්ම විපාකදෙන් ලිපේ රූප බව අර උප බවක් කාම බව එන ත ඒ බව ඇතනම් ජාතියක් ඇත බව නැත්තන් ජාතියන් නැත හරි එන පහලක ජාතික ඇන පහලකනු ජාති ඇතිකල්ලි ජරාමරණ ඇතැ කිව්වොත් හරි ජාතිය නැති කල්ලි හරිනේක සහතිකයින එක තොර ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ව උපායේ අසා. මේ ලෝක සියලුම සත්‍යයන්ට උරුමද නැද්ද ලැබෙනවමද නැද්ද එ සැපද ඒක සත්‍යයත්ද නිකල් සත්ත්‍යයද ආය සත්‍යයත් ආරය සත්‍යය දැන් හරිනේ දුකාරය සත්‍යය දැන් අවිද්‍යාවනය අපිට තියන්නේ අවිද්‍යාවතයන් අවිද්‍යාවට හේතුවත් තියෙන අනි මකත් ආශ්‍රව කාමාශ්‍රව බආශ්‍රව දිිට්ි ආශ්‍රව දැන් අපට වර්තමානයේ ජරාව්‍යාධි මරණ ශෝක මෙව තියෙනවනි දැතු අපිට ආශ්‍රව නැත් ඉතින් දුකළගමනය ඔ හේතුව තියන මේ දුක විින්ඳවිද නැවත ආශ්‍රව හේතුව හදනවද නැද් ආශ්‍රව කියන තෘෂ්නාව ආශ්‍රව කියන ඇලෙනව කියනෙ ඉති ඇලෙන තන්නාව. ආ්‍ර කියන චන්දරාගය කාමාශ්‍රව කාමයන්ට ඇල්ලෙනවා භවාත්‍රව භවයාන්ට ඇලෙනවා දිිට්්‍යආත්‍රව දිිට්ටීට ඇල්ලෙනවා මේ පටිච්ච සමුපාදය නොදන්න තාකල් දිිට්ටි එන දිිට්්‍යශ්‍රව කාමාස්්‍රව භවාශ්‍රව දැ දුක විඳවිින්ඳ හේතුව හදනවාන. ඇති නිවන හොයන්න කොම දැ දුක ළඟමනවද ආශ්‍රව තියන්නේ දැෙන අපිේ විදන්නේ දුක්නේද. හේතුහ දන්න කවද ආශ්‍රව කාලගෙතතින් දුකකාලගෙත තිීන් ත දුකයි දුකට හේතුවයි තියෙන වද තමල් ලද ද මේ ඇතිිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි මේ නැත ද මොකක්ද කරන්නඩ නතුවට සමුදයින් කරන්න සමුද ආරය සත්‍යයක්ඒ ආශ්‍රව කියන එක ආශ්‍රව කියනෙ තෘෂනාව ්‍රාව කියන චන්දරාගිය එනම් මේ දෙකේ කළගනිති තොර ආශ්‍රව තියෙනවන අවිද්‍යාවදීනවා ඒයි අවිද්‍යාවට ප්‍රත්තිම නාාශ්‍රමනය එකකොට දැ එකයි මේ සංසාර චක්කරයක් මේක අපි දුක විඳන ගමන් දුකට හේතුහදනවා පන්සල් එලා නිවනහොයෙන දුක විදිනක ජරා ව්‍යාදිී මරන්න සෝක මේව දැන් විඳන්නේ නැද්ද අප. කනගාඩු හැනීම් වැලපීම් ප්‍රියන්ගේින් වෙන්නීමම අප්‍රියන එක්කීම් කැමති දැන් නොලැබීන් අක මැති දෙවල් ලැබි මේ සියල්ල විද විද බිඳවිඳ අපි ඒකට හේතුවශ්‍යනතා නැවත නැත නැවත නැවත ඒකට හේතුව හදනවද නැද. එතකොට ඒ ජරා මරණ කියන එක දුකාරි සත්‍යයෙන්ද නැද. ආශ්‍රෝකයනමක්ද දෙතුූට. සමුදධර්ශත්්‍යයන ආශ්‍රව කැන තෘෂ්නාව ඒ සමුධාර්ශත්්‍යයනෙ එනම් මේ ඇතිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි එන ආශ්‍රවයින් කරට පැහදිවිද කියන ආශ්‍රවයින් කරනව කියැනෙ තෘෂ්නාවයින් කරනවා එකන සමුදය යයින් කරන්න. එතුව නිරෝධයි දැ මෙච්චර වලා කතාකරපු ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව දැන්න ගෙන නිවැරදිව දැක්කනං දක්කේක ටයි සමාධිටිගය දිට්ටිගැන දකිනවා අන්න සම්මාධික දැතකොට ඇල්ල නිවැරදිව කල්පනා කරනං සම්මසංකප්පයි හරිද දැඟ තුොට ඇල්ලතියෙක් මොකේටිත අර්ෂ්ටාංගික හරි දේතතුකොට චතුරරි සතය දැති ඕක අවබෝධ කරන හෙටද දැං අවබෝධ කරන්න තියෙන්නේ දැන් වැටහෙනවා දැන් තේරෙනවා දැන් අවබෝධ කරන්න තියෙන්. ඒට ත් පයම කොරද. තවත් භවයකට අන් ඕනද ඒන චතුරාර් සත්ය තියෙන අදනෙද අවබෝධ කරන්න ඕනි. ඒ අවබෝධ කරන්නේ දැනගෙන විතරන්න දැකගෙන. ඒකයි දර්ශනය කෙරක් කියන්නේ. එතන ම මගග ඥාන දර්ශන විසුද්දි විසුද්දිි ැනස් සුද්දයි පිරිසින්දුුව. වඩාත්ම පිසුදද මග නොමග. මග යානක්‍යන නුවනින් දර්ශනය කැනෙ දැක්කා තු සම්මාධී. එතෝට මේ අංගහත පිරිවර වෙනවා. ොකටද සම්මා සමාජීට. ආරය අෂ්ටාගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ මේ අංගහත පිරිවරඋන් නැත්තා. තෙරෙනද කියන එක. ලෝකෝත්තට සම්මා සමාදිය ලෞකික සම්මා සමාධයේ කියල දෙකයි. ලෞකික සම්මා සමාධිය දෙහාන වලට යන්න පුළා. ලෝකෝත්තර සමාදියෙන් ගැනෙ නිවනට. ලෞගෙක සමාදී රූපාවචර දොන රපවචර දෙහානුපද වන්න පුළා. එතන රූපාචර දෙහාන රපචර දොනක යන නිවනද. නෑ. එහන සමාධීටි සමා සංකප්ප සමා වාචා සමා කම්මාන්ත සම්මා ආජීව සම්මා වායාම සමස් සති. මේ අංගහත පිරිවර වෙලාන්න ඕන. පිරිවර වෙනවා. නිවැරදිව දැනගන්න කොට නිවැරදිව දැකගන්නකොට අංගහත පිරිවර වෙනවා ඒ පිරිවර වෙනයන. ඒ ධර්මතා හතත් එෙක්කේ න චිත්ත ඒක ග්‍රථාවය සිතේ තැන් පත් බව සම සමාී එතෝට අංගාට සම්පූර්ණයි. එතකොට පියවර තුන සම්පූර්ණයි සීල සමාධී ප්‍රඥා ධර්මදේශන අවසන් ක.